සතියට ප්‍රවේශයක් ආයිබෝවන් සම්මා සම්බුදු සරණයි සදහැති ඔබ සැමට සතිමත් බව පිළිබඳව ඔබට අවබෝධයක් ලබා දෙන සතියට ප්‍රවේශයක් වැඩසටහන අදත් මෙලෙසින් බෞද්ධ ආරෝපවාහනිය ඔස්සේ ආරම්භ කරන්නටයි අප සූදානම් වන්නේ සුපුරුදු ලෙසින්ම අදත් මේ වැඩසටහන අප ඔබ වෙත ගෙන එන්නේ සතිපාසල පදනමේ නිර්මාතෘවර පූජනීය උඩ ඊරියගම ධම්මජීව ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පෙරදරිවයි ඉතින් ඒ සිහිපත් කිරීමත් සමගින් අප දැන් සූදානම් වන්නේ සතියට ප්‍රවේශයක් වැඩසටහන මෙලෙස ඔබ හමුවේ තබන්නට සතියට ප්‍රවේශයක් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ගිහිතවතුනි ඔබ සිල්ම දනට අපි අද දවසේදීත් සූදානම් වෙන්නේ සතිපාසල වැඩසටහන මේ විදිහට ආරම්භ කරන්නයි සූදානම් වෙන්නේ සතියට ප්‍රවේශයක් යන මාතෘකාව යටතේ අද දවසේදීත් අපේ ගෞරවනීය ආරාධනය පිළිගෙන කඩුවෙල බෝමිරිය සතිපාසල මධ්‍යස්ථානයේ ප්‍රධාන උපදේශක අතුරුගිරියේ ධම්ම විහාරී ස්වාමීන් වහන්සේ වැඩම කර වදාලා අප ඔබ වහන්සේව පාද නමස්කාර පූර්වකව පිළිගන්න අපේ හැඳුරුයි. හොඳයි හැම දිනාටම මේ මොහොතත් සතිමත් මොහොතක් වෙන්න කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. අපි වැඩසටහන හැම දවසකදීම ආරම්භයේදී සතිමත් වාඩි වීමක් සඳහා කාලය යොදාගත්තා. ඒක අපේ ප්‍රායෝගික පුහුණුවට අත්දැකීම් එකතු කර ගැනීමක් පිණිස. ඉතින් අද දවසේත් අපි මේ ප්‍රායෝගික පුහුණුව ලබන සූදානම් වෙමු. ඕගොල්ලෝ ඔය ඉන්න තැනම හොඳට පහසුවෙන් වාඩි වෙලා ඉරියව්ව සම්බරු කරගෙන කොන්ද කිලින් තියාගෙන හොඳට ඉරියව්ව සකස් කරගන්න. ඉන්න ඉරියව්ව අපහසු නම් ඉන්න ඉරියව්ව වෙහෙස කරනම් අපිට ඒක මේ සතිමත් වීමට බාධාවක් වෙනවා. ඉතින් ඒක නිසා පුළුවන් තරමක් ඉන්න ඉරියව්ව සමබර සැහැල්ලු පහසු ඉරියව්වක් කරගන්න. ඇඟ දරඳඩු කරගන්නේ නැතුව ඇඟේ සෑම මස් පිඩුවක්ම ලිහිච්ච ආකාරයකට තියාගෙන සමබර ඉරියව්වක කය සකස් කරගෙන අත් දෙකත් Tamanට පහසු විදියකට තියාගන්න. කොන්ද කෙලින් තියාගන්න එක වැදගත් වෙනවා. ඒකින්ද කොන්ද කෙලින් තියාගන්න එකත් කරන්න ඕනේ. ඔගොල්ලෝ අත් දෙකත් පහසුවෙන් තියාගෙන ඔගොල්ලෝ ඇස් දෙක වහ ගන්න ඕනේ. ඇස් දෙක පියා ගන්නකොට ගොඩාක් තද කරගන්නේ නැතුව සාමාන්‍ය ස්වභාවයට ඔගොල්ලෝ ඇස් දෙක වහ ගන්න එකත් කරන්න. හොඳයි. දැන් ටික වෙලාවක් අපි මේ වෙලාවේ අවට ඇහෙන ශබ්ද කෙරෙහි සතිමත් වෙමු. ඕගොල්ලෝ මේ වෙලාවේ අවට පරිසරයෙන් ඇහෙන සියලු ශබ්ද හොඳට සිහියෙන් අහන්න. ඕගොල්ලෝ මේ වෙලාවේ සිහියෙන් ඉන්න නිසා ඕගලන්ට හොඳින් ඇහෙයි අවට පරිසරයේ විවිධ ශබ්ද පවතින හැටි. මේ වෙලාවේ ඈතින් ඇහෙන ශබ්ද ළඟින් ඇහෙන ශබ්ද හොඳට සිහියෙන් අහන්න. ඕගොල්ලෝ සිහියෙන් ඉන්න නිසා පරිසරයේ ශබ්ද මතුවලා නැති වෙන හැටි හොඳින් දැනගන්න පුළුවන්. සමහර ශබ්ද දිගට පවතින හැටි, විටින් විට ශබ්ද මතුවලා නැති වෙන ආකාරය. සමහර විට පරිසරයේ බොහොම නිහඬව පවතින හැටි. ඒ අතරට විවිධ ශබ්ද මතුවලා නැති වෙන හැටි හොඳින් සතිමත් වෙන.
දැන් ඕගොල්ලෝ අවට පරිසරයේ සද්ධාහන එක නවත්තලා ඕගොල්ලන්ගේ අවධානේ තමන් ඉඳගෙන ඉන්න ඉරියව්වට ගන්න මම දැන් මෙතන පහසුවෙන් ඉඳගෙන ඉන්නවා කියලා තමන්ගේ අවධානේ තමන් ඉඳගෙන ඉන්න කයට ගන්න බලන්න මේ වෙලාවේ තමන්ගේ කයට දැනෙන දේවල් කයේ සිද්ධ වෙන දේවල් සිහියෙන් දැනගන්න හුලං වදින තැනක ඉන්නවා නම් කයට හුලං වදිනකොට දැනෙන සිසිලස සමහර විට රස්නේ දැනෙන වෙලාවක් නම් ඒ බව उसमें ये पहाल यान विधि उसमें ये पहाल यान कोट बड पीम में नहीं किले ना कारे सिही एम बालान तमांट उसमें ये पहाल यान एक होंदिंग वैते हैं ना वनां තමන්ගේ අවධානේ හුස්ම මතම රඳව ගන්න පුළුවන්ද කියලා බලන්න අවදානි වෙනස් වෙන හැම වෙලාවකම අවදානි නැවතත් කයට ගන්න හුස්මට ගන්න බාහිර දේවල් අමතක කරලා හුස්මත් එක්ක කෙටි වෙලාවක් යාළු වෙලා ඉන්න උත්සාහ කරන්න कल्पना उससे अवधान यान बाहिरेट अवधान यान हेम विलावक नवतत् अवधान हुस्मट गन्न हित विनासिन हेम विलावक एवा दनगत्तट पस्से नवतत् अवधान उष्म वेत गन्नोन बव मतक तियागन्न අපි අද දවසේදී සූදානම් වෙන්නේ සතිමත් බව පිළිබඳව තවත් කතා කරන්නට සතිපාසල සතියට
प्रवेश वेडसटहन यादते अभी अत दवसे कथाकर बलापुर हितामत्म किट्टु मातृकावा ये मातृकावा तमाइ रोग रोग सह सतिमत्व अद्दवसेदी अपत् समग बहुम निस्सारण अध्यासेन्युत एक विशेषज्ञ मनोवैद्य पुष्पकुमार कंदपल आरक्षिगे महता आयुबान विशेषज्ञ वैद्युतम अभी मुलिम कथाकरमु मे रोगबलट प्रतिकारयक् विधिहट मे सतिमत्भव अनिवार्यम योदागन्नट पुलुवन् वैद्युतम मे विद्यावे दियुणुवत् एक्क मिनिसा रोग वुणाद कियलत् वेलावकट अपिट हितनवा කොහොම නමුත් අපි මුලින්ම කතා කරමු රෝග ප්‍රතිකාර ක්‍රමයක් විදිහට කොහොමද මේ සතිමත් බව යොදාගන්නේ විද්‍යානුකූලව පැහැදිලි කිරීමක් අපි මුලින්ම කරමු මම හිතන්නේ අපි වැඩසටහනට ප්‍රවිෂ්ටයක් විදිහට රෝග ගැන සහ රෝග ප්‍රතිකාර ක්‍රම පිළිබඳව සතිමත් බව ප්‍රයෝගික කරගන්නේ කොහොමද කියන එක කතා කරන්න ඉස්සෙල්ලා මම හිතර අපි පොඩ්ඩක් මේ පසු විභාග ගැන ටිකක් කතා කළොත් හොඳයි කියලා කුෂාන් අපි දන්නවා අද ලෝ අද වෙනකොට මේ ලෝකයේ විශේෂයෙන්ම දියුණු රටවල් වල මේ සතිමත් බව ඉතා බහුල ලෙස මයින්ඩ්ෆුල්නස් තෙරපි නමින් පාවිච්චි වෙනවා භාවිතා වෙනවා බොහෝ මානසික රෝග වලට ප්‍රතිකාරයක් විදිහට සහ කායික රෝග විශේෂයෙන්ම වළක්වා ගැනීමේ ක්‍රමවේදයක් විදිහට නමුත් අපේ රටේ අපි මේ සතිමත් බව විශේෂයෙන්ම සතිපාසල වැඩසටහන තුලින් මේක ඇත්තටම පටන් ගත්තේ සතිමත් කරවන්න දරුවන් अंतर सतिपासल सतिपासल की वचने अर्थयाक विधिटम दर्वांट सत्युगन्वीम तमय एतुलिंग यहापत् अध्यापन रटा वक्तु यहापत् अरमुनाकृत अन्न पुलवांग यहापत् दर्वे निर्माणे क्रीम अरमुनि तमय एक अत्रम अपे सतिपासल अपे लंकावे पटन गणुने नमुत् अदवेनकोट एक सौख्य क्षेत्रे दक्वा विहिदिलाते नो दंग अपि वैद्यवरुन् विधिहट ලංකාවේ තද වෙනකොට මේ සතිමත් බව වෛද්‍ය ප්‍රතිකාරයක් විදිහට පාවිච්චි කරනවා විශේෂයෙන්ම මානසික රෝග සහ මානසික ගැටලු වලට පිළිතුරක් වශයෙන් සහ අද ලෝකයේ හඳුනාගෙන තියෙන බොහෝ කායික රෝග හැදෙන්නට විශේෂ හේතුවක් මේ මානසික ප්‍රශ්න එහෙම නැත්නම් විශේෂයෙන්ම අපි කතා කරන හැම වෙලාවෙම කතා කරන සහ නිරන්තරයෙන් ලෝකේ පුරා දකින මේ පීඩනය ආතතිය නැත්නම් ස්ට්‍රෙස් කියන එක ඔබත් නිතර සඳහන් කරනවා මේ ස්ට්‍රෙස් ගැන මෙන්න මේ ස්ට්‍රෙස් කියන එක පිළිබඳව. එතකොට මේ සියලු දෙයට සතිමත් බව තුළ පිළිතුරක් තියෙනවා කියන එක අද ලෝකයේ පිළිගන්නවා ශ්‍රී ලංකාවේ වෛද්‍ය ක්ෂේත්‍රයේ ඉන්න හැමෝමත් මේක පිළිගන්නවා. අද ඒක විතරක් නෙවෙයි වෛද්‍ය ක්ෂේත්‍රයෙන් ඔබට ගිහිල්ලා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉන්න අය, දේශපාලන ක්ෂේත්‍රයේ ඉන්න අය මේ සියලු දෙනා අද මේක පිළිගන්නට පටන් ගන්න තියෙනවා. ඒ නිසා ඒ වගේම තමයි මෙතනදී මට කතා කරපුලන් අපේ ලංකාවේ मे प्रतिकार क्रम गण कथाकर मम हिताने अपे अतीतेट अभी पोडक् अपो घिल बेलुत अपे रज काले सीवस्गानकट पेर मे बुधुधाम संस्कृति अक्तु मे सतिमद्भव पेहदिम मिनसागे जीवित बद्ध विलाति गुण निरंतर मिनसा मे सतियत्सिहत्त भावनावकीन दयात्तम बहु विलावट अपेरटे गंबद जनतावत जीवत्तु ने एतुल අපි දැක්කා નિરાයාසෙම මේක දැනගෙන නෙවෙයි નિરાයාසෙන්ම වුන් තුල බොහෝ රෝග පීඩා අවම වුණා විශේෂයෙන්ම මානසික රෝග සහ මානසික ප්‍රශ්න අපි අතීතයේ අපේ සමාජය තුල වැඩි අහලා තිබුණේ නැහැ ඊටමත් අල්පයි ඒකට ප්‍රධාන හේතුවක් වෙලා තිබුණේ මේ නිරන්තරයෙන් සතිය පුරුදු පුහුණු කිරීම තුල වුන් තුල ආතතිය ගොඩනැගීම අවම වුණා ඒ තුල पौल तुला आरउल पुलवाणिकातल पौद्गलिक प्रश्न घटल पुलवा सामाजिक घटल मेवा निरंतर अव मऊना एक प्रधानमशेन बेलपैव उद्गल सतिमत्व जीवत्व सह अर बौद्ध सांस्कृति मत गुडनगुण पंसलाडगहिल बीच सामज अक्तुतिगुण निरंतर स्वामीनिहांसलासाट हुड़पुरुदुकराव भावना सत्य तुल ये रोगपीडा अव मऊना येसा ඒකම තමයි අද අලුත් විකාශයක් විදිහට අද දවසේ නැවතත් අලුත් දෙයක් විදිහට මයින්ඩ්ෆුල්නස් නමින් අපිට එකතු වෙලා තියෙන්නේ. එතකොට ඒ විදිහට තමයි මේක අපි අතරට ආවේ. අද නැවතත් අපි මේක පුරුදු පුහුණු කරන්න පටන් අරගෙන තියෙනවා සෞඛ්‍ය ක්ෂේත්‍රය තුල. එතකොට ලෝකයේ මුළු ලෝකෙම පිළිගත්ත විද්‍යාත්මක පදනමක් යටතේ තමයි අද මේක සිද්ධ වෙන්නේ. බොහෝ රටවල විවිධ ක්‍රමවේදවලට විවිධ රෝගවලට රෝහල්වල සායනවල මේක ක්‍රියාත්මක වෙනවා. ඒතොර ඒ ගැන අපිට පුළුවන් මම හිතන්නේ ඉදිරියේදී තවදුරටත් කතා කරන්න.
අනිවාර්යයෙන්ම වෛද්‍යතුමනි වෛද්‍යතුමනි අපි සඳහන් කර යුතුයි මිනිසාගේ ජීවිතේ ජීවිතයක් විදිහට ගත කිරීමේදී මිනිසාට අත්‍යවශ්‍යම අංගයක්නේ ආහාර ජලය කියන එක. සතිමත් බව කියන එකත් ජීවිතේට අත්‍යවශ්‍යම අංගයක් විත්‍ය අපි ඔබට මේ මොහොතේදී මතක් කරන්නට කැමැති. දැන් වෛද්‍යතුමනි මේ අපේ සමස්ත සමාජය දිහා ගත්තන් පස්සේ අපිට මේ සමස්ත සමාජය තුළම බහුලව දකින්නට තිබෙන රෝගාබාධ තිබෙනවා. විශේෂයෙන්ම මේ මානසික රෝග කියන එක බහුලව තිබෙනවා. අපි දැනගමු මේ සමස්තයක් විදිහට මේ සමාජය තුළ තිබෙන මානසික රෝග මානසික ගැටලු මොන වගේද කියලා. මොකද ඔබතුමා තමයි මේ සුදුසුම පුද්ගලයා ඔබතුමාගේ අත්දැකීම් වලින් පැහැදිලි කරන්නේ. ඔව් කුෂාන් මං හිතන්නේ මෙතනදී අපිට බොහෝ දේවල් කතා කරන්න පුළුවන්. හැබැයි මම බලාපොරොත්තු වෙනවා අපි කාල සීමාවත් සීමිත නිසා නිතර නිරන්තරයෙන් දකින බහුල මානසික රෝග කීපයක් පිළිබඳව සාකච්ඡා කරන්න සහ ඒ තත්ත්වයන්ට සතිමත් බව කොහොමද ප්‍රතිකාරයක් විදිහට අපි පාවිච්චි කරන්නේ කියන එක පිළිබඳව විස්තර කරන්න ටිකක්. එතකොට අද ලෝකය ගත්තාම බහුලවම දකින මානසික රෝගය තමයි අපි විෂාදේ නමින් හඳුන්වන්නේ මත ડિප්‍රෙෂන් කියලා. අපි විද්‍යාත්මක විදිහට හඳුන්වන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. ලෝකයේ 15කට 20කට වගේ ප්‍රමාණයක ડિප්‍රෙෂන් ජීවිතයේ යම් අවස්ථාවක වැළඳෙන්න පුළුවන් කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය හඳුන්වනවා. එතකොට ටිකක් ලොකු ප්‍රමාණයක්. එතකොට ડિප්‍රෙෂන් කියන තත්වය වැඩිහිටියන්ට වගේම දරුවන්ටත් වැළඳෙන්න පුළුවන්. ඒක නවතම අත්දැකීම් වශයෙන් අපි දකිනවා. ඉස්සර අපි හිතුවේ නැහැ ડિප්‍රෙෂන් කියන එක පුංචි දරුවන්ට තියෙනවා කියලා. නමුත් අද චයිල්ඩ්හුඩ් ડિප්‍රෙෂන් කියන එක විදිහට අපි දකිනවා අවුරුදු 7-8 වෙනකොට දරුවන්ට විෂාදයේ ලක්ෂණ පෙන්වුම් කරනවා. එතකොට බොහෝ වෙලාවට මේ විෂාදය ඇති වෙන්නේ යම්කිසි අපි මේකට ඉංග්‍රීසි භාෂාවෙන් කියන loss එකක්. ඒක නැතිවීමක් එක්ක තමයි ගොඩක් වෙලාවට අහිමිවීමක් එක්ක තමයි ડિප්‍රෙෂන් කියන එකේ ලක්ෂණ බොහෝ වෙලාවට මතුවෙන්නේ. ජානම හේතුන් මත සම්ප්‍රේෂණය වෙන්න පුළුවන්. බොහෝ වෙලාවට මේ stress එකක් පීඩනයක් ඇති වෙනවා යම්කිසි අහිමිවීමක් එක්ක. එතකොට මෙන්න මේ අහිමිවීමත් එක්ක ඇතිවන ප්‍රධාන මානසික රෝගය තමයි ડિප්‍රෙෂන් කියලා කියන්නේ. එතකොට ડિප්‍රෙෂන් එකේ ප්‍රධාන ලක්ෂණය තමයි කායිකව සහ මානසිකව දක්වන්නා වූ ඍණාත්මක බව. කායික වශයෙන් දැනෙන කායික ශක්තිය නැතිකම, කම්මැලිකම, එපා වීම, මානසික වශයෙන් දැනෙන සතුට නැතිකම, දෙයක් යමක් කරන්නට හිතෙන්නේ නැතිකම මෙන්න මේ වගේ ලක්ෂණ මම මේ ඔක්කොම පැහැදිලි කරන්න යන්නේ නැහැ. කෙටියෙන් හඳුන්වන්නේ මේනි ලක්ෂණ විෂාදයේ අපි පෙන්눔 කරනවා. එතකොට එවැනි දරුවෙක් හෝ වැඩිහිටියෙක් හැම වෙලෙම මන්දෝත්සාහී ගතියකින් මනසින් කඩාවැටිච්ච ගතියෙන් කායික ශක්තිය හීන වෙච්ච ගතියෙන් තමයි ඔවුන් ඉන්නේ. එවැනි අය තමයි කාලයක් යනකොට මේක උග්‍ර වීම තුළ නියම ප්‍රතිචාරයක් ලැබුණ නැත්නම් සියදි විහානි කරගීමේ අදහස් දක්වා යන්නට පුළුවන්. ඊළඟට ඊළඟ බහුලම දකින් රෝගයක් තමයි කාංසාව කියලා කියන්නේ. අපි ඇන්සයිටි නමින් ඉංග්‍රීසි භාෂාවෙන් හඳුන්වනවා. ඒතර මම කලින් සඳහන් කළා ડિප්‍රෙෂන් තත්ත්වයක් නැති වෙන්නේ loss එකක් එමත්නම් අහිමිවීමක් නිසා කාංසාව බොහෝ වෙලාවට ඇන්සයිටි තත්ත්වයක් නැති වෙන්නේ බියක් තැති ගැනීමක් වැනි අවස්ථාවන් වලදී. එතකොට අපි බහුලවම දකිනවා අපි මේ කොරෝනා තත්ත්ව ඇති වෙච්ච කාලවල වල එවැනි අවස්ථාවන් වල මෙවැනි ව්‍යසනයක් නැති වෙනකොට ඇති වෙන බිය. අපි මේ කාලය තුල කොරෝනා ආපු කාලය තුල බොහෝ වෙලාවට දැක්කත් බොහෝ වැඩිහිටියන්ට මේ ඇන්සයිටි කාංසා රෝග ලක්ෂණ පෙන්වුම් කරන ප්‍රධාන ලක්ෂණ තමයි තිබෙන බිය. ඒ බිය නිසා නිින්ද නොයාම හීනෙන් බිය වීම නිතරම ඇඟ වේවුලන ගතිය දිවකට වේලෙන ගතිය හද ගැස්ම මෙවැනි ලක්ෂණ තමයි ඇන්සයිටි කාංසා තත්ත්වෙදි පෙන්වන්නේ. ඒතර මේකට ડિප්‍රෙෂන් ඇන්සයිටි එහෙම නැත්නම් කාංසාව සහ විෂාදය කියන දෙකටම අද ඉතා හොඳ ප්‍රතිකාරයක් ලෙස සතිමත් බව පාවිච්චි කරනවා ලෝකයේ පුරාම. අපිත් පාවිච්චි කරනවා. මොකද මේ කාංසාව සහ විෂාදය කියන දෙකටම හේතු වෙන ප්‍රධාන දෙයක් තමයි ආතතිය. අහිවීමක් තුල ඇතිවෙනා ආතතිය සහ තර්ජනයක් තුල ඇතිවන බියත් එක්ක ඇතිවනා වූ කාංසාතය තුල ඇතිවන ආතතිය. ඒතර මේ දෙකටම හේතු වෙන්නේ සිතුවිලි. සමාජයෙන් ලැබෙන අත්දැකීම්, තමන්ට ලැබෙන අත්දැකීම් ඔස්සේ ඇතිවෙනා වූ සිතුවිලිත් එක්ක තමයි මේ රෝග දෙකම වැඩි දියුණු වෙන්නේ. ඒතර එවැනි අවස්ථාවකදී කෙනෙක් පුරුදු පුහුණු කළොත් අපි සතිමත්ව කල් ගෙවන්න. ඒතර යම් අර ලැබපු අත්දැකීම, බියවන අත්දැකීම හෝ වහිමිවීම තුල දුකත් සමග ඇතිවන අත්දැකීම සිදු කරන්නව මතකයන්ගෙන් ඔවුන්ට ඈත් වෙන්නට පුළුවන්. මොකද බොහෝ වෙලාවට අපි විසිරෙන සිතුවිලි අතීතයට ගමන් කරනවා කියනක අපි දැන් දන්නවා.
අතීතයට ගමන් කරම අතීත මතක අතික වේදනා හැඟීම් වලින් ඈත් වෙන්න ඈත් වෙන්න ඔවුන්ට ලේසි වෙන මේ රෝග දෙකෙන් ඈත් වෙන්නට ඒ වගේම තමයි අනාගතය තුල ඇතිවෙනා වූ අනාගත අපේක්ෂා අවම වෙනවා සත්‍යමත් වීම තුලදී එතකොට මේ විෂාදය සහ ඇන්සයිටි රෝගයන් දෙකේදීම ඔවුන් තුල අනාගතය පිළිබඳවත් පුදුමාකාර අවිනිශ්චිතතාවයක් බියක් පවතිනවා මේ අතීත සහ අනාගතය තුල තමයි ඔවුන් බොහෝ වෙලාවට ජීවත් වෙන්නේ සතිමත් බව මේකට හොඳ උත්තරයක් වෙන්නේ මේ අතීතයත් අනාගතයත් එක්ක විසිරමින් පවතින සිත පාලනය වීම තුළ අර මනසට පීඩාකාරී වන්නා වූ සිතුවිලි මතක බලාපොරොත්තු මේවා සියල්ල ඈත් වෙන නිසා ඒතර වෛද්‍ය ප්‍රතිකාර වගේම මෙවැනි අවස්ථාවලදී මේක ප්‍රතිකාරයක් විදිහට යොදා ගන්න පුළුවන් විශේෂයෙන්ම විෂාදේසා කාංසාව ඇතිවීම වළක්වා ගන්න හොඳ ප්‍රතිකාරයක් විදිහට සතිමත් බව මේ නිසා යොදා ගන්නට පුළුවන් ඊළඟට මම පොඩ්ඩක් සඳහන් කරන්නට කැමතියි අපි හැමෝම වයසට යන පුද්ගලයෝ නිසා වයසත් එක්ක වයසට යාමදී ඇති වෙන මේ ඩිමෙන්ෂියා කියන රෝග තත්ත්වය පිළිබඳව මත චිත්ත වික්ෂේපය කියලා අපි හඳුන්වනවා මේ චිත්ත වික්ෂේපයට හොඳ ප්‍රතිකාරයක් කියලා මේ සත්‍යමත් බව අද ලෝකයේ පිළි අර ගන්නවා ඩිමෙන්ෂියා තත්ත්වයේදී චිත්ත වික්ෂේපයේදී ඇති වෙන ප්‍රධාන ලක්ෂණය තමයි මතක ශක්තිය අඩු වෙනකොට අඩුවීම කාලයත් එක්ක උන්ගේ මතකයේ ටික ටික අඩු වෙන්නට පටන් ගන්නවා විශේෂයෙන්ම ළඟ මතකය ටික ටික අඩු වෙන එක තමයි මුලින්ම සිද්ධ වෙන්නේ. එතකොට එතනදී ඒක සිද්ධ වෙන හේතුව තමයි මොළයේ තියෙන නියුරෝන සෛලවල ෂේ වීම. ඒ සමගම ඇසිටයිල් කොලින් නැමැති රසායනික ද්‍රව්‍යයේ අඩු වීම තමයි එතනදී සිද්ධ වෙන්නේ. එතන සතිමත් වීම පුරුදු කරපු කෙනෙක් කල් ඇතුව ඒ පුරුදු කිරීම තුළ සිදුන ජීව විද්‍යාත්මක වෙනස්කම් තුළ අද හොයාගෙන තිනවා මොළයේ සෛලවල යහපත් වෙනස් වීම වර්ධනය වීම අලුත් වැඩියා වීම අලුත් ස්නායු පරිපත සකස් වීම තුළ මේ රසායනික ද්‍රව්‍ය වැඩිවීම තුළින් මේ ඩිමෙන්ෂියා රෝග තත්ත්වය හැදීන එක වළක්වන්නට පුළුවන් කියන එක අද හොයාගෙන තියෙනවා. ඒ වගේම තව අපිට කතා කරන්නට පුළුවන් අද ලෝකේ බහුලවම ඔබේසිටි කියලා කියනවා අධික බර බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක් වෙලා තියෙනවා මේක පාලනය කරගන්න. බොහෝ කෙනෙකුට කෑම පාලනය කරගැනීමට නොහැකියාව තුළ මේ ස්ථූලභාවය අද බොහෝ වෙලාවට දක්වන ස්ථූලභාවය නිසා බොහෝ රෝගවලට අතවනනවා වෙනත් තව රෝග විශේෂයෙන්ම ආතරයිටිස් වැනි හන්දිපත් රුදා වගේ රෝග දියවැඩියා ප්‍රෙෂර් වැනි තත්ත්වයන් හෘද රෝග වැනි තත්ත්වයන් වැඩිවීමට විශේෂ හේතුවක් ඇඟේ බර වැඩිවීම මේක අද කවුරුත් දන්න දෙයක්. ඒතර මෙන්න මේකට විශේෂ ප්‍රතිකාරක ලෙස විශේෂ පිට රටවල්වල දියුණු රටවල්වල මේ සතිමත් බව පාවිච්චි කරනවා. ඒකෙදි සිද්ධ වෙන්නේ ඒ සායනවල මේක කරනවා ස්ථූලභාවය සහිත වෙනම සායන තියෙනවා ඒ රටවල්වල ඔබේසිටි ක්ලිනික් කියලා ඒ තැන්වලදී එතනදී අර මයින්ඩ්ෆුල් අපිත් ලංකාවේ කරන එකක් තමයි සතිමත්ව ආහාර ගැනීම මයින්ඩ්ෆුල් ඊටින් කියන ක්‍රමවේදය මේ තැන්වලදී පාවිච්චි කරනවා. සතිමත්ව ආහාර ගැනීමේදී සතිමත් වීම තුළ ආහාර ගන්න පුද්දලයාගේ ආහාර ඉබේම නොදැනුවත්වම සීමා වීමක් සිද්ධ වෙනවා. මොකද උන් සතියෙන් තමයි ආහාර ගන්න. එතකොට ඒ පිළිබඳව නිසි අවධානය සහ අවබෝධය තියෙන ඇතිවීම තුළ තමන් ගන්න ආහාර මොනවද මොන වගේ දේවල්ද මොනතරම් ප්‍රමාණයකටද ගන්න ඕනේ වැනි දේවල් එක්ක මොළයේ ඇතිවන රසායනික වෙනස් වීම නිසා ආහාර ගැනීම සීමා වෙනවා පාලනය වෙනවා. ඒ නිසා සතිමත් බව මෙවැනි රෝග සඳහාත් බොහෝ අවස්ථාවලදී පාවිච්චි වෙනවා අපි දැකලා තියෙනවා. විශේෂයෙන්ම වෛද්‍යතුමනි මේ කාර්යබහුල තාවයත් එක්ක ඒ වගේම මේ විද්‍යාවේ දියුණුවත් එක්ක තාක්ෂණයේ දියුණුවත් එක්ක ගොඩක් වෙලාවට මිනිසුන්ට හරි නිින්දක් ලැබෙන්නේ නැහැ. වෛද්‍යතුමනි ඔබතුමත් ඒ බව සඳහන් කළා. මේ නිින්ද කියන එක මිනිස් ශරීරයට අත්‍යවශ්‍ය සාධකයක්. එතකොට ගොඩක් වෙලාවට මේ ඇඟ ඇතුලේ විකිරණශීලී ක්‍රියාවලියකුත් සිදු වෙනානේ වෛද්‍යතුමනි විද්‍යානුකූලව. මේ විකිරණශීලී දේ ක්‍රියාත්මක වෙනවා කියලා අපි අහලා තින්නේ මේ නිින්දදී තමයි වැඩිපුරම විකිරණශීලී දේ ක්‍රියාත්මක වෙන්නේ. මේ නිින්ද නොයෑම කියන එක වෙලාවට නිදා ගැනීම කියන එක අපි සමාජයට හුරු පුරුදු කරන්නට සතිමත් භාවය සහ මේ දේ අතර අපි කොහොමද ගල්පගන්නේ? මං හිතන්නේ ඉතාම හොඳ තැනකට තමයි ඔබ ආවේ කුෂාන්. මේක අද ඇත්තටම බහුල වශයෙන් දකින ප්‍රශ්නයක්. අපේ තුළට බොහෝ දෙනෙක් එනවා නිින්ද යන්නේ නැහැ කියන ප්‍රශ්නයක් අරගෙන නිදා ගන්නට ඖෂධ පෙති ඉල්ලගෙන. එතකොට මෙවැනි තත්ත්වයකදී අපි පැහැදිලිව හඳුනා ගන්න ඕනේ ඇයි මෙහෙම වෙන්නේ කියන එක. විශේෂයෙන්ම අද ලෝකෙ දිහා බලනකොට බොහෝ මිනිසුන් කාර්ය බහුලයි අවිවේකී
විශේෂයෙන්ම අද මේ රාජකාරිවල විශේෂයෙන්ම පෞද්ගලික අංශයේ රැකියාවල් වල තියෙන මේ තරඟකාරීත්වයත් එක්ක එහෙම නැත්නම් දරුවන්ගේ මේ අධ්‍යාපන රටාවත් එක්ක තියෙන තරඟකාරී බවත් එක්ක හැමෝම නොසන්සුන් සහ ලොකු ආතතියකින් ජීවත් වෙන්නේ. මේ තුල උන්ට සුවනින්දක් ලබන්නට හැකියාවක් නැහැ, සමහරට වෙලාවකුත් නැහැ. එතකොට ඔබ සඳහන් කළා වගේ මෙන්න මේ දරුවන්ට සහ වැඩිහිටියන්ට මෙන්න මේ ක්‍රමවේදේ හරිම අවශ්‍යයි. වෙලාවට නිදා ගන්න එක, වෙලාවට අවදි වෙන එක සහ දවසේ කලමනාකරණය කරගන්න කියන එක අත්‍යවශ්‍ය කාරණාවක්. එතන මේ නිින්ද ගැන කතා කරනවා නම් නිින්ද නොයන්න ප්‍රධානම හේතුවක් තමයි ආතතිය, ස්ට්‍රෙස් එක. ඒතර ස්ට්‍රෙස් එක ගොඩනගන්නේ ඇයි කියලා අපි කතා කළොත් ස්ට්‍රෙස් එක ගොඩනගන්නේ ප්‍රධාන හේතුව තමයි අපේ සිතුවිලි. අපි කතා කරා වගේ අතීත සිතුවිලි, අතීත මතක සහ හැඟීම් දැනීම් ආවේග වගේම අනාගත අපේක්ෂා සහ බලාපොරොත්තු. අපි ජීවිතේ ගෙවන්න පුරුදු වෙලා තියෙන අද දවසේ මේවත් එක්ක අපිට ගොඩාක් දේවල් තියෙන ඔළුවේ ගොඩ ගහගෙන අද හවසට මොනවද කරන්නේ, හෙට මොනවද කරන්නේ, ලබන සතිය මොනවද කරන්නේ, ඉලක්ක ගොඩාක් තියෙන, මේවට යන්න තියෙන අපේක්ෂා සහ බලාපොරොත්තු. ඒ වගේම අතීතයේ වෙච්ච දේවල් එක්ක මේ හැලහැප්පීම්. මේ සියලු දේත් එක්ක අද බොහෝ දෙනෙක් නිින්දට යන්නේ සතුටින් සැහැල්ලු මනසකින් නෙවෙයි. මෙන්න මේ සැහැල්ලු මනස ඇති වෙච්ච දවසට සැහැල්ලු සුවදායි නිින්ද අපට එකතු වෙනවා. එහෙමනම් අපි යම් කෙසේ කෙනෙක් පුරුදු පුහුණු කරලා තියෙනවා නම් ටික වෙලාවක් සතිමත් වෙන්න හැන්දෑවරුවේ නිින්දට කලින්. මම බොහෝ වෙලාවට මගේ රෝගීන්ට, මගේ ළඟට ඉන්න දරුවන්ට නිතර පුරුදු පුහුණු කරන එකක් තමයි නිින්දට ගිහිල්ලා සතිමත් වෙන්න කියන එක. ඒතර ක්‍රමවේද ගොඩක් තියෙනවා නිින්දට ගිහිල්ලා සතිමත් වෙන්න. එකක් තමයි ආගමික වශයෙන් ආගමික වතාවත් කරන වෙලාවක දවසේ හැන්දෑවරුවේ බොහෝ වෙලාවට මේ බෞද්ධ නම් බුදුන් වඳින වෙලාවට, වෙනත් ආගමක නම් ඒ ආගම එක බැඳිලා ඉන්න අවස්ථාවෙන් පස්සේ විනාඩි කීපයක් සතිමත් වෙන්න. දැන් ඔය බෞද්ධ ධර්මයේ තුල නම් තියෙන භාවනාව විදිහට විවිධ භාවනාවල් වල යෙදෙන්න කියලා. මෙන්න මේ සතිමත් වීම තුල අපි දැන් දන්නවා සතිමත් වීමේදී මොකද්ද වෙන්නේ කියලා. වර්තමාන මොහොතේ හිත පවත්වා ගන්න එක. එතකොට අතීතයේට අනාගතයට විසිරෙන සිත පාලනය වෙන්නේ කියලා අපි දන්නවා. එතකොට අපි කලින් කතා කරපු මේ පීඩාකාරී සිතුවිලි, මතකයන් සහ බලාපොරොත්තු යම් මට්ටමකට ආවම වෙනවා. ඒ තුල හිත හිස්වීම තුල, හිත සැහැල්ලුවීම තුළ සුවනින්ද ඉබේම ළඟා වෙනවා. ඒක එක පැත්තක්. එතකොට ඒ වාගේම මෙතනි තවත් දෙයක් මතක් කරන්න ඕනේ. මම ඊළඟට ජීව විද්‍යාත්මක පැත්තෙන් කතා කරනවා නම් අද හොයාගෙන තිනවා සතිමත් වීමේදී මොළයේ තියෙන මෙලටොනින් කියන රසායනික ද්‍රව්‍ය ස්රාවයේ වීම වැඩි වෙනවා කියන එක. මෙලටොනින් කියන රසායනික ද්‍රව්‍ය හෝමෝන් එක මගින් තමයි නිින්ද ඇති කරන්නේ. බොහෝ වෙලාවට මෙලටොනින් ස්රාවයේ වෙන්නේ රාත්‍රියේදී. මොකද රාත්‍රියේ තමයි අපිට නිින්ද සඳහා අපේ ස්වභාව ධර්මයේ ලබා දීලා තියෙන්නේ. ඒකට මෙන්න මේ මෙලටොනින් ස්රාවීම වැඩි කරනවා කියලා හොයාගෙන තිනවා ජීව විද්‍යාත්මක සත්‍යමත් වීම තුළ. එතකොට ඒ හරහාත් නිින්ද සුව නිින්ද ලැබෙන්නට ස්වභාවිකවම හේතුවක් ඇති කරනවා සත්‍යමත් වීම පුරුදු පුහුණු කිරීම තුළ. තවත් එකක් මම සඳහන් කරන්නට කැමති මේ අවස්ථාවේ මේ අපේ සංස්කෘතිය තුළ තියෙන ඔබ දන්නවා බොහෝ දෙනෙක් බෞද්ධයෝ විශේෂයෙන් පුරුදුලා තියෙන මේ මෛත්‍රී භාවනාව වඩන්න. එතකොට මෛත්‍රී භාවනාව කියන එක තුළදී සිද්ධ වෙන්නේ ලවින් කයින්ඩ්නස් කියන මේ මෛත්‍රිය සැමටම පැතිරවීමක්. එතකොට මෛත්‍රිය පතුරවනවා කියන්නේ ඉබේම තමන් සංසුන් වෙනවා. තමන්ගේ සිතේ මෛත්‍රිය වැඩෙනකොට තමයි අනුන්ට මෛත්‍රිය පතුරවන්නේ. එතකොට මේක බුදුදහමේ මම හිතන්නේ බොහෝ දෙනෙක් දන්නවා. මෛත්‍රී භාවනාව වඩන කෙනෙකුට ආනිසංස බොහෝ තියෙනවා කියලා අපි බුදුදහමේ ඉගෙනගෙන තියෙනවා. ඇත්තට බුදුදහමේ කියන ආනිසංස 11ක් තියෙනවා මෛත්‍රී භාවනාව වඩන කෙනෙකුට කියලා. ඒකේ මුලින්ම සඳහන් වෙන්නේ සුවසේ නින්දට යාම, සුවසේ යවද වීම සහ නපුරු සිහිම නොදැකීම කියන තුන ඕකේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. ඒතර අපි විද්‍යානුකූලව බැලුවත්, ආගමික පසුබිමක ඉඳගෙන බැලුවත් මේ සත්‍යතාවය අපිට පැහැදිලිව පේනවා. ඒ නිසා මම හිතන්නේ කුඩා කාලේ ඉඳලා සතිමත් බව පුරුදු පුහුණු කිරීම තුළ මේ සුවදායි නින්දර නිසිවිරිදු විසඳුම ලැබෙනවා. සුවදායි නින්ද තුළ පහුවදාට සුවසේ අවදි වෙලා තමන්ගේ වැඩ කටයුතු සාර්ථකව කරගන්න හොඳ මානසිකත්වයක් ඇති වෙනවා. ඒ තුළින් බොහෝ රෝගාබාධ පවා අවම වෙන්නට හේතුවක් වෙනවා. හොඳයි. ඒත් එක්කම වෛද්‍යතුමනි, අපි නිින්ද ගැන කතා කරනකොට අපි තවත් විශේෂම අවධානය යොමු කරන්නට අවශ්‍ය දෙයක් තමයි මේ රාත්‍රී කාලයේ නිින්ද කියන එක මිනිසාගේ වර්ධනයට ඉතාමත්ම වැදගත් දෙයක්. සමහර වෙලාවට රැට නිදාගන්නේ නැතුව දවල්ට නිදා ගන්නවා. එතකොට අපිට කියන්න තියෙන්නේ සබා දහමට නොවන අවනත ලොවේ කිසිවක් නැහැ කියන එක තමයි අපිට මෙතෙන්දි කියන්නට තියෙන්නේ.
නිදිමත අවශ්‍ය නම් නිදා ගන්නත් ඕනේ කියන එක තමයි අපි දන්නේ. වෛද්‍යතුමනි මෙන්න මේ දෙයත් අපි ඊටාත්ම මනවින් පැහැදිලි කරගත යුතුයි. ඒ වගේම අපි මේ තාක්ෂණික මෙවලම් විද්‍යුත් ඩිවයිසස් අපි රැයට ගොඩක් පාවිච්චි කරනවා. එතකොට මේ විද්‍යුත් මේ ඩිවයිසස් පාවිච්චි කරනකොට සමහර වෙලාවට ඒවා තුලට එල්බගෙන සිටීමෙන් රාත්‍රී නිින්ද නැති වෙන වෙලාවල් අපිටත් ප්‍රායෝගිකව අපි අත්දැකලා තිනවා. මං හිතන්නේ සමස්ත සමාජයෙටම මෙය ලොකු ප්‍රශ්නයක් වෙලා තිනවා. දැන් වර්තමාන සමාජය තුල මේ උපකරණ පාවිච්චිය කියන එක බහුලව තිනවා. ඒක අපිට කරන්න සිදු වෙලා තිනවා කැමැත්තෙන් හෝ අකමැත්තෙන්. එවිට නිින්දක් ලබා ගන්න හොඳ නිින්දක් ලබා ගන්නට සතිමත් වීම කොහොමද කර යුත්තේ කියන කරුණත් අතිශය වැදගත් කරුණක් බවට පත් වෙනවා. ඔව් මම හිතන්නේ අත්‍යවශ්‍යම කතා කළ යුතු කාරණා ටිකක් දැන් අපි දැනගන්න ඕනේ ස්වභාව ධර්මයත් එක්ක ජීවත් වීම තුළ තමයි අපට නියමාකාර ප්‍රතිඵල ටික ලැබෙන්නේ මොකද මිනිස්යා කියන අපිත් ස්වභාව ධර්මයෙන් කොටසක් මේ ගස්වැල් තියෙනවා සතුන් සිව්පාවුන් සිටිනවා වගේම අපිත් ඒ ස්වභාව ධර්මයේම ජෛව විවිධත්වයේම කොටසක් නමුත් අද ලෝකයේ දියුණුවත් එක්ක මිනිස්සු හිතාගෙන ඉන්නවා මිනිස්සු කියන්නේ වෙනස්ම කොටාසයක් මිනිස්සුන්ට ඕන විදිහට ලෝකෙ වෙනස් කරන්න ඕනේ කියන එක මෙන්න මෙතන තමයි මං හිතන්නේ විද්‍යාවට වැරදුන තැන දැන් අද වෙනකොට හැබැයි විද්‍යාව එක නිවැරදි කරගන්න උත්සාහ ගනිමින් ඉන්නවා ස්වභාව ධර්මයේ අවශ්‍යයි අපිට නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් බොහෝ කාලයක් ජීවත් වෙන්න වීම සඳහා කියන එක එතකොට මේ සුවනින්ද ගැන කතා කරලා ඔබ කිව්වා වගේ අපිට රාත්‍රිය දිල තිරින් නිදා ගන්න ඒ සඳහා තමයි මම කිව්වේ නිින්ද උත්තේජනය කිරීම නිසා මෙලටොනින් කියන රසායනික ද්‍රව්‍ය නිරන්තරයෙන් ශ්‍රාව වෙන රාත්‍රියේදී කියන එක. ඒක තුලින් නිින්ද ඉබේම අපිට ලැබෙනවා. ඊළඟට තමයි තවත් අපි දැනගත යුතු දෙයක් තමයි දවල් කාලයේදී අපි නිරන්තරයෙන් ක්‍රියාත්මකයි. මනස, කය, වචන සියල්ල ක්‍රියාත්මකයි. හැම වෙලේම අරමුණු ගනිමින් ඉන්නේ අපි පරිසරය තුලින්. ඒ ගන්න අරමුණු මොළයේ තියෙන මොළය කියන ඉන්ද්‍රිය තුල තමයි සංවිධානාත්මක වෙන්නේ අපි ප්‍රොසෙස් වෙනවා කියලා කියන්නේ ඒ ටික සිද්ධ වෙන්නේ ඒ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ මොළය තුල. ඒතකොට ඒ ක්‍රියාවලිය සඳහා යම්කිසි කාලයක් අවශ්‍යයි. ඒකට තමයි නිින්ද ස්වභාව ධර්මයේ ලබා දීලා තියෙන්නේ. මේ දවල් කාලයේ කරන කියන කටයුතු සංවිධානාත්මකව සිද්ධ වෙන්න මේ මොළයට රෙස්ට් එකක් විවේකයක් අවශ්‍යයි. අපි දන්නවා දැන් අද ෆැක්ටරි එක වුණත් ගත්තාම නිරන්තරයෙන් දුවන ෆැක්ටරියේ මැෂින්ස් ටික රැ වෙනකොට අපි නිවලා දානවා නේ. පැය කීපයක් නිවලා දානවා. ඇයි? නැත්තම් එක දිගට වැඩ කරාම මේ වගේ වෙන්න ගන්නවා අක්‍රිය වෙනවා විවිධ ප්‍රශ්න ඇති වෙනවා මේකම තමයි අපේ මේ මොළයේ කිනි ඉන්ද්‍රියට සිද්ධ වෙන්නේ නිරන්තරයෙන් දුවන්න දුනොත් වැඩ කරන්න දුනොත් ඒ අක්‍රිය වීම තුළ විවිධ රෝගාබාධ වලට අපි ලක් වෙනවා ඒ නිසා මේ මොළයටත් රෙස්ට් එකක් අවශ්‍යයි ඒකට තමයි රාත්‍රී කාලේ අපිට ලැබිලා තියෙන්නේ ඒ නිසා අපි හැම වෙලෙම උත්සාහ කරන්නට ඕනේ මේ ස්වභාව ධර්මයේ දීලා තියෙන දායාදයක් එක්ක ජීවත් වෙන්න ස්වභාව ධර්මයේ විනාශ කිරීම යන එක අවම කරගන්න ඊළඟට ඔබ සඳහන් කළා මේ නවීන තාක්ෂණය විශේෂයෙන්ම ජංගම දුරකථනය පිළිබඳව මේකත් කතා කරන්න ඕනේ මේක අද පොදු ප්‍රශ්නයක් වෙලා සමාජෙට විශේෂයෙන්ම තරුණ දරුවන් අතරේ ලොකු ප්‍රශ්නයක් වෙලා දෙමව්පියන්ට විශාල ආතතියක් වෙලා මේක මොකද බොහෝ දරුවන් රාත්‍රී 12 1 2 වෙනකල් මේ මෙවලම් එක තමයි ජීවත් වෙන්නේ ගේම්ස් වෙන්නට පුළුවන් චැට් කරන ඒවා වෙන්නට පුළුවන් විවිධ චිත්‍රපටි නාට්‍ය වෙන්නට පුළුවන් සින්දු වෙන්නට පුළුවන් මේවත් එක්ක බොහෝ වේලාවක් ගත කරනවා. ඒතුලින් වෙන හානිය සුළුපටු නෙවෙයි. එකක් තමයි අධ්‍යාපනයට වෙන හානිය. තමන්ගේ මනස වෙන වෙන විවිධ දේවල් වලට ඇදී යාම තුළ අධ්‍යාපනයට ලැබෙන තැන එතනට ලැබෙන්නේ නැතිකම එකක්. ඊට පසුව සුවනින්දක් නොලැබෙන්න ඔබ කිව්වා වගේ හේතුව තමයි මේ උත්තේජන ලැබෙන්න ලැබෙන්න මොළයේ උත්තේජනය වෙනවා. මෙලොව ඇවිස්සෙනවා කියලා අපිට සාමාන්‍ය භාෂාවෙන් කියන්නට පුළුවන්. ඇවිස්සෙච්ච මනසක් තියෙනකොට නිින්දක් එන්නේ නැහැ. එහෙමනම් සුව නිින්දක් සඳහා මොළේ සංසුන් විය යුතුයි. සංසුන් වීම සඳහා මොළේට ලැබෙන උත්තේජන අවම විය යුතුයි. අවම වෙන්නට නම් මේ සිතුවිලි පුළුවන් තරම් අවම කරගෙන අපි අර කිව්වා වගේ සතිය වැනි දෙයක් පුරුදු කරන්නට ඕනේ. එතකොට යම් කිසි කෙනෙක් අපි කියන්නේ නැහැ මෙවලම් වලින් අයින් වෙන්න. ඒක නොකොල හැකි දෙයක් අද විද්‍යාත්මක දිනු ලෝකයේ තුල. නමුත් අපට පුළුවන් සීමාවක් ඇතුව ඒවා කරන ගමන් නින්දට කලින් මේ සියල්ල නිවා දවලා අඩුම වශයෙන් විනාඩි 15ක් සතිමත් බව පුරුදු කරන්න. එතකොට අර උත්තේජනය වෙලා ඇවිස්සීලා තිබිච්ච මනස ටික ටික සංසුන්ලා නිවෙන්න පටන් ගන්නවා. නිවීම තුළ තමයි සැනසීම තියෙන්නේ. එතකොට හිත සංසුන් වෙනකොට හිත හිස් වෙනකොට සුව නින්ද ඉබේම ළඟා වෙනවා. ඒ නිසා අපි නිරන්තරයෙන් මේ දූ දරුවන්ට මතක් කරනවා ඔබ නින්දට යන්නට ප්‍රථමයෙන් විනාඩි කීපයක් සතිමත් බව හුරු කරන්න.
සතිමත්බව හුරු කිරීම තුළ ඊළඟ ලැබෙන ප්‍රයෝජනය තමයි අපි කියලා තියෙනවා අවදානිය සහ අවබෝධය වැඩි වෙනවා කියන එක සුවන් අවබෝධය ලැබෙනවා කියන එක ඒ තුලින් තමන් යන පාර ටක් ගාලා දරුවට දැනෙන්න පටන් ගන්නවා මම දැන් වැඩි කියන එක දරුවට දැනෙන්න පටන් ගන්නවා සීමාව ඉක්මවා යනවා කියන එක දැනෙන්න පටන් ගන්නවා ඒතර දරුවට පුළුවන් වෙනවා කාලය එනකොට ඒක නිවලා තියලා සතිමත් වෙලා සුවනින්දකට යන්න අනිවාර්යයෙන්ම වෛද්‍යතුමනි හරිම කාලෝචිත උත්තරයක් ඔබතුමා ලබා දුන්නේ ඒ වගේම මේ වර්තමාන සමාජය තුල බහුලව දකින්නට තිබෙන ප්‍රශ්නයක් තමයි මේ ප්‍රශ්නය ඉතින් අපි නැවත වතාවක් ඒ දෙය සම්පින්ඩනාත්මක විදිරිපත් කළොත් එහෙම වෛද්‍යතුමා සඳහන් කරන්නට යෙදුනේ නින්දට යන්නට පෙර ඔබ විද්‍යුත් උපකරණ පාවිච්චි කරනවා නම් ඒ පාවිච්චි කරන්න මේ තර්කකාරී ලෝකයේ තුල එය පාවිච්චි නොකර ඉඳීමට නොහැකි නමුත් ඔබේ විද්‍යුත් උපකරණේ නින්දට යෑමට පෙර පාවිච්චි කරලා ඉන් අනතුරුව ටික වෙලාවක් සතිමත් වෙලා නින්දට යන්න අනිවාර්යයෙන්ම ඔබට සුවබර නින්දක් ලැබෙනවා කියන එක තමයි වෛද්‍යතුමා විසින් සඳහන් කරේ වෛද්‍යතුමනි අපි මීට පෙර වැඩසටහන් වලත් මේ සමාජීය වශයෙන් කතා කරනු ලැබුවා මේ gedara ප්‍රශ්න විසඳ ගන්න මේ සතිමත් බව කොහොමද පාවිච්චි කරන්න ඕනේ කියන එක පිළිබඳව අපි සමාජීය මට්ටමින් කතා බහ කළා අපි අද විද්‍යානුකූලව කතා කරමු මේ gedara ප්‍රශ්න විසඳ ගන්න මේ සතිමත් බව කියන එක කොහොමද අපි નિවරදිව පාවිච්චි කරන්න කියන එක. මොකද මේ සමාජය තුල අපිට මතකයි මීට පෙර වැඩසටහන් වලදී කතා කරා මේ දික්කසාදය කියන එක. මේ බොහොම සුළු ප්‍රශ්න වලින් තමයි මේ දික්කසාදය කියන එක වෙන්නේ. ඒවත් නැත්තම් මේ අදහස් වල නොගැලපීම එක තමයි මේ දික්කසාදය කියන දේ සමහර වෙලාවට වෙලා තියෙන්නේ. තාමත් ඛේදනීය තත්ත්වයක් බවට මේ පත් වෙලා දිනවා. විද්‍යානුකූලව මේට පැහැදිලි කිරීමක් කරගන්නට මට අවශ්‍යයි වදිතුමනි. මම හිතන්නේ බොහෝ කරුණු එකතු කරන්න පුළුවන් මේ මාතෘකාව යටතේ මොකද සතිමත් බව මෙතන විශාල පිළිතුරක් සපයනවා කියන එක අපි පැහැදිලිව දන්නවා මොකද අපි කරන සමහර වැඩසටහන් වලට මෙවැනි ඇත්තටම අපි සම්බන්ධ කරගන්නවා මේ කුෂාන් පවුල් ආරවුල් තියෙන අඹුසැමියන් මේ සතිමත් බව කියන වැඩසටහනට අපේ සම්බන්ධ වීමේදී ඔවුන් වැඩසටහන් කීපයකට සම්බන්ධ වුණාට පස්සේ අපි ළඟට වෙලා කතා කරන දේවල් දිහා බැලුවම අපිට පේනවා සතිමත් බව කොයිතරම්නම් ඔවුන්ට උදව් උපකාර වෙලා තියෙනවද පවුල ගොඩනගා ගන්න යහපත් සමාජ සමීප සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න කියන එක. එතකොට මෙතනදී ඔබ සඳහන් කළා වගේ මේකද ලෝක ගැටලුවක් බවට පත් වෙලා. ගෘහස්ත හිංසනය කියන එක විශාලම ප්‍රශ්නයක් වෙලා තියෙනවා. එතනින් ගියාම දික්කසාද සහ වෙන්වීම. සමහර දික්කසාද නොවුනත් එක ගෙදර ඇතුලේ කාමර දෙකක වෙන් වෙලා ඉන්න දෙමව්පිය ඕන තරම් ඉන්නවා. අඹ සැමියන් ඕන තරම් ඉන්නවා. එතන මේකේ වෙන හානිය ඒ දෙදෙනාට පමණක් නොවේ. විශේෂයෙන් මේ හානිය බලපාන්නේ දරුවන්ට. දරුවන්ම දරුවන් ලොකු පීඩනයක ඉන්නවා. උන්ගේ මානසික කඩාවැටීමකට ප්‍රධාන හේතුවක් දෙමව්පියන්ගේ මේ විරසක වීම සහ අඩදබර. එතකොට මෙතන සතිමත් බව කියලා කියන්නේ මේකට ඉතාම හොඳ උත්තරයක්. එතකොට අපි නිරන්තරයෙන් කියනවා සතිමත් වීමදී අපි කරන්නේ එළඹ සිටි සිහියෙන් මේ මොහොතේ ජීවත් වීම කියන එක. එතකොට මේක පුරුදු පුහුණු කරනකොට විසිරෙන සිත පාලනය වෙනවා කියන එකත් අපි නිරන්තරයෙන් කියනවා. එතකොට විසිරෙන සිත උඟක් වෙලාවට අපි දන්නවා අමුසමියන් විතර නිතර ගැටුම් ඇති වෙන්නේ එවලේ මේ මොහොතේ සිද්ධ වෙන යම්කිසි කායික වාචසික ප්‍රතික්‍රියාවක් මත නොවේයි බොහෝ වෙලාවට සුළු සිද්ධියක් අල්ලගෙන එතනින් එහාට ගියාම පරණ දේවල් මතක් කර කර තමයි රණ්ඩු වෙන්නේ පරණ දේවල් අතීතේ මතක් කර කර තමයි බැනගන්නේ ඒවෙන් තමයි ප්‍රශ්නේ දිගට දිගට උග්‍ර වෙන්නේ ඊළඟට ඒ තුලින් අනාගතය ගැන මතක් කරමින් අනාගතයට මුහුණ දෙන හැටි සිහි කරමින් නිරන්තරයෙන් පීඩණයට පත්වෙමින් මේ රණ්ඩු දබර දීර්ඝකාලීනව මේක ගෙනියනවා. ඒක සතිමත් බව මේකට උත්තරයක් වෙන්නේ මේ අතීත මතක නිරන්තරයෙන් සිහි කර කර රණ්ඩු වෙන එක නතර කරන හොඳ උත්තරයක් වෙනවා සතිමත් බව. සතිමත් බව තුලින් හැම වෙලේම අපි කෙනෙකුට පුරුදු පුහුණු කරන්නේ උගන්වන්නේ පුරුදු වෙන්න කියලා කියන්නේ ඒ මොහොත සතියෙන් ඉන්න නම් ඒ මොහොතේ සතියෙන් ඉන්නකොට ඒ කෙනා දැනගන්න පටන් ගන්නවා වර්තමානයේ කියන්නේ කොයිතරම් වෙලාවක්ද කියලා. වර්තමානයේ කියන්නේ කාලය කොච්චරද කියලා හෙවොත් ඔබ මේ මම කුෂාන් ඔබට දෙන්න උත්තරයක් නැති වෙයි කොයිතරම් වෙලාවක්ද වර්තමානයේ කියන්නේ කියලා. ඒ කියන්නේ ෂණයකින් කියන්න බැරි කාලයකින් අතීතයට පත් වෙනවා කියන එක අපි දන්නවා. හැම වර්තමාන මොහොතක්ම සුළු වෙලාවකින් අතීතයට පත් වෙනවා. එතකොට මේ වාද විවාද කරගත්ත රණ්ඩු වෙච්ච හැම එකම ෂණයකින් අතීතයට යනවා කියලා අපි දන්නවා. එතකොට අපි සතිමත් බව පුරුදු පුහුණු කරපු කෙනා තේරුම් ගන්නවා මේ දැන් මට මාව විවේචනය කරපු එක මට කියපු කතාව දැන් අතීතයක් නේද කියලා.
අතීතයට ගියේ යථාර්ථේ නැහැ කියන එක කියලා තේරුම් ගැනීම තුළ අතීතයට ගියේදී අතාරින්නට පුරුදු වෙනවා. ඒ පුරුදු වීම තුළ අතීත මතකයන් ගොඩනගාගෙන රණ්ඩු වෙන එක සම්පූර්ණයෙන් අතර කරන්නට පුළුවන්. මෙන්න මේ පදනම තමයි සතිමත් භාවයේ ගෘහ ගෙදර ඇතුලේ තියෙන සාමකාමී බව රැකගන්නට මෙන්න මේක තමයි සතිමත් භව තුළ තියෙන පදනම. සතිමත් භවයේ මූලික ගුණාංගය. එතකොට අතීතයට ගියේදී අතීතයට යන්න ආරින එක තුළ පරණ දේවල් මතක් කර රණ්ඩු වෙන එක සියර්සියක් නතර වීම තුළ දෙදෙනා අතර විරසකයේ අවම වෙලා එකිනෙකා තේරුම් ගන්නවම අතීතයට ගිය දෙයක් අල්ලගෙන නැවත රණ්ඩු වෙන්න ඕන නැහැ කියලා. ඒ වගේම ස්වයං අවබෝධය ලැබෙනකොට තමයි තේරෙනවා මම සීමාව ඉක්මවා යනවා. මම දැන් නතර වෙන්න ඕනේ මේකෙන් කියන එක තේරෙන්නේ වෙනවා. ඒතර මේ තුල අපිට පුළුවන් වෙනවා අර පෞල් සංස්ථාව අපි මීට කලින් කතා කරා දරුවෙක්ගේ වර්ධනයට අත්‍යවශ්‍යම වෙන මූලික ඒකකේ පෞල කියන එක. ඒ මූලිකම සමාජ පරිසරයේ පසුබිම දරුවාට හදලා දෙන්න පුළුවන් වෙනවා. ඒ තුල ඒ ආදර්ශමත් පරිසරය තුල දරුවාට හොඳ පෞරුෂයකින් යුතුව ඉදිරි ගමන යන්න හොඳ අපි පසුබිමක් සකස් කරලා දෙනවා. ඒ වගේම දික්කසාද වෙන්වීම් ආරවුල් හිංසන මිනීමැරුම් සියදිවිහානි කරගැනීම මේ සියලු ප්‍රශ්නවලට උත්තරයක් මෙතනින් අපිට හොයාගන්න පුළුවන් වෙනවා. අනිවාර්යයෙන්ම වෛද්‍යතුමනි. වෛද්‍යතුමනි මේ තවත් ප්‍රධාන ප්‍රශ්නයක් දිහාවට මම ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමතියි. මේ සමාජය තුළ දැන් වර්තමානයේ තවත් බහුලව දකින්නට ලැබෙන දෙයක් තමයි කායික රෝග කියන්නේ. විශේෂයෙන්ම අපි කලින් සඳහන් කළා වගේම මේ කායික රෝගත් ඇති වෙන්නේ මේ සමාජය තුළ ජීවත් වීමේදී නුහුරු නුපුරුදු ජීවන රටාවකට අපි අවතීර්ණ වීමත් එක්ක තමයි මේ කායික රෝගත් ඇති වෙන්නේ. මේ කායික රෝග ගැන කතා කරනකොට අපිට කතා නොකරම් බැරි දෙයක් තමයි මේ COVID-19 වසංගතය. මේ පිළිබඳවත් අපි සාකච්ඡාවට බඳුන් කරමු. කොහොම නමුත් අපි දැන් සාකච්ඡාවට බඳුන් කරමු වෛද්‍යතුමනි, මේ කායික රෝග මර්ධනය කරගන්නට මේ සතිමත් බව වඩන්නේ කොහොමද? ඒ වගේම මේ කායික රෝග වලට ප්‍රතිකාරයක් විදිහට අපිට පුළුවන්ද සතිමත් බව? ඔව්, අද ලෝකයේ දිහා බලනකොට ප්‍රධානම ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ මේ බෝනවන රෝග. කුෂාන් බෝනවන රෝග කියලා අපි දන්නවා දශක කීපයකට කලින් බෝවන රෝග තමයි ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුණේ ලෝකෙට. එතකොට බෝවන රෝග විවිධ එන්නත් සහ වෛද්‍ය ක්‍රමයන් දියුණු වීම තුළ අවම වීමත් එක්ක අද වෙනකොට බෝ නොවන රෝග තමයි ප්‍රධාන ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම අද ලෝකේ බහුලවම දකින වැඩිම ප්‍රමාණයකට වැළඳෙන රෝග විදිහට දියවැඩියාව, අධික රුධිර පීඩනය, බ්ලඩ් ප්‍රෙෂර්, ඊළඟට හෘද රෝග. මේ තුන සහ ලිපිඩ් ප්‍රමාණයන් වැඩි වීම, අපි කොලෙස්ටරෝල් තත්වයන් කියලා කියනවා, මෙවැනි රෝග තත්ත්වම බහුලම වෙලා තියෙන්නේ. ඊට අමතරව පිළිකාව කියන එකද ප්‍රධාන කායික රෝගයක් බවට පත් වෙලා තියෙනවා. මේ සියල්ල බෝ නොවන රෝග විදිහට තමයි අපි පාවිච්චි කරන්නේ. ඒ සියලු දෙත් එක්ක අවසාන වශයෙන් හෘද රෝග සහ ආඝාත තත්ත්වයන්, නැත්නම් අංශභාග වැනි තත්ත්ව, මේවා බෝ නොවන රෝග විදිහට අද ඉතා විශාල වශයෙන් සමාජය තුළ දකින්නට ලැබෙනවා. එතකොට ඇයි මේවා වැඩි දියුණු වෙලා තියෙන්නේ කියන කතාව කරන බොහෝ ඒවට සාධක තියෙනවා. එක ප්‍රධාන සාධකයක් තමයි මේ ඔබ සඳහන් කළා වගේ පාලනයෙන් තොර වූ ආහාර රටාවත් මේකට ප්‍රධානම සාධකයක් වෙලා තියෙනවා. ප්‍රමාණ සීමා රහිතව ආහාර ගැනීම සහ සිරුරට ඔබින්නේ නැති අහිතකර ආහාර, වසවිස සහිත ආහාර කියලා කියනවා. මෙවැනි මේ තරඟකාරී වාණිජ ලෝකයේ තුල නිපද වෙන වසවිස සහිත ආහාර රටාවන්, කෙටි කෑම, මෙවැනි ආහාර රටාවක් තුළ මේ රෝග ඉතා සීඝ්‍ර ලෙස ව්‍යාප්ත වෙන්න, ඒ වගේම සිරුර ලැබෙන ව්‍යායාම අඩුවීම, එක්සර්සයිස් අඩුවීම තුළ මේ රෝග තත්ත්වයන් තවත්වත් වැඩි වීමේ ප්‍රවණතාවයක් තියෙනවා. එතකොට සතිමත් බව තුලින් කොහොමද මේක පාලනය කරගන්නේ කියන එක කතා කරොත්, එකක් තමයි අපි සතිමත් වීමේදී අපි නිරන්තරයෙන් කතා කරන එකක් තමයි ස්වයං අවබෝධය ලැබෙනවා කියන එක. එතකොට මම හිතන්නේ මොනවද, මම කරන්නේ මොනවද, මම කලන්න සූදානම් වෙන්නේ මොනවද කියන එක පිළිබඳව කාලයක් යනකොට තමන්ට අවබෝධ වෙන්න පටන් ගන්නවා. එතකොට තමන්ට නොගැලපෙන ආහාරයක් ගන්නකොට උනත් තමන්ට තේරෙන්න ගන්නවා මේක මට සුදුසු නැහැ කියන එක. එතකොට දියවැඩියා තත්වයන්, අධික රුධිර පීඩන තත්වයන් වල පෙළෙන රෝගීන්, හෘද රෝගවල පෙළෙන රෝගීන්ට මේක මං හිතන්නේ මෙන්න මේ සතිය හරි වැදගත් වෙනවා තමන්ගේ රෝගේ පාලනය කරගන්න සහ නිසි ප්‍රතිකාරවලට නිති ප්‍රතිකාරවල රැඳී ඉන්න. එතකොට සතිමත් බව හුඟක් වැදගත් වෙනවා. එතකොට ඒ තුළ මම කලින් සඳහන් කළා මේ අර ස්ථූලභාවය වගේ තැන්වලට මයින්ඩ්ෆුල් ඊටිං වගේ දේවල්. දැන් දියවැඩියා තත්වයටත් ඒක හරි වැදගත් වෙනවා. හෘද රෝග වලටත්, මොකද හැම වෙලෙම වෛද්‍යවරු කියන එකක් තමයි ආහාර රටාව පාලනය කරගන්න කියන එක. ඒතරේ හැම තැනටම
මේ මයින්ඩ්ෆුල් ඊටින් සතිමත් ආහාර වේල කියන එක හරීම වැදගත් දෙයක්. ඊළඟට අනිත් එක තමයි ප්‍රධානම කාරණාවක් දැන් පිළිකා වගේ දේවල් කතා කරනකොට. ඊළඟට අපි සඳහන් කළා කොවිඩ් වගේ තත්ත්වයන්, ඊළඟට මේවා කියන්නේ බෝ වන රෝග. කොවිඩ් තත්ත්වයන් සහ ඩෙන්ගි රෝගය ඒකත් ප්‍රධාන ප්‍රශ්නයක් අපේ රටට. එතන මේවා ගැන කතා කරන මේ බෝ වන රෝග ගැන කතා කරනකොටත් සතිමත් භාවයේ තියෙන වැදගත්කම අපි කතා කරන්නට ඕනේ. මොකද සතිමත් භාවයේ ඊළඟ වැදගත්ම දෙයක් තමයි ශරීරයේ තියෙන ප්‍රතිශක්ති වැඩිවීම. අපි මේක මීට කලින් කතා කරලා තියෙනවා. ස්වභාව ධර්මයෙන් අපේ ශරීර තුළ ප්‍රතිශක්තියක් තියෙනවා. ශරීරයට ශරීරයේ ඇති වෙන ආසාදනයන් අවම කරගන්න ආසාදනයන් එක්ක ඒ බැක්ටීරියා වෛරස් වගේම පිළිකා සෛලයක සටන් කරන්න පුළුවන් ප්‍රතිශක්තිය. ස්වභාව ධර්මයෙන් සදුණු ප්‍රතිශක්තිය වැඩි කිරීමට ඉවහල් වෙනවා සතිමත් බව. මේක විද්‍යාත්මකව ඔප්පු කරලා තියෙන දෙයක්. නිතර සතිමත් වෙන පුද්ගලයාගේ ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි වෙනවා කියන එක. එතකොට එවැනි බෝවන රෝග අවම කරගන්න, පිළිකා වැනි තත්ත්වයන් අවම කරගන්න, ඒ වගේම පිළිකා වැනි තත්ත්වයන්ට දෙන ලබන මේ විවිධ ඖෂධවල වලින් ඇතිවෙනා වූ අතුරු ආබාධ අවම කරගන්න සතිය හරි වැදගත් වෙනවා. අපි බොහෝ වෙලාවට මම අපේක්ෂා රෝහලේ වැඩ කරන වෛද්‍යවරයෙක් විදිහට මනෝචිකිත්සක ක්‍රමයක් විදිහට අපි මේ සතිමත් බව පුරුදු පුහුණු කරනවා කණ්ඩායම් වශයෙන් තනි පුද්ගලයන් වශයෙන්. ඒ අවස්ථාවේදී අපි නිරන්තරයෙන් දකිනවා සතියට පුරුදු වෙච්ච කෙනාට මේ අතුරු ආබාධ ඇතිවීමේ ප්‍රවණතාවය අඩුයි කියන එක සහ ඉක්මනින් සුව වෙන්න පුළුවන් වෙනවා කියන එක. ඒ වගේම මානසික සැහැල්ලුව තුළින් රෝගයට රෝගේ දිහා බලන විදිහ වෙනසක් ඇති කර ගන්නවා. එතන මේ සියලු දේ තුළ මේ වෙන් වැලක් වෙන්නට ලොකු ඉවහල් වීමක් සිද්ධ වෙනවා. එතන ප්‍රධාන වශයෙන් රෝග හැදුනට පස්සේ ප්‍රතිකාරයක් විදිහට වගේම අපි සඳහන් කළ දියවැඩියා ප්‍රෙෂර් වැනි තත්ත්වයන් පිළිකා වැනි තත්ත්වයන් අවම කර ගන්න ප්‍රිවෙන්ටිව් මෙතඩ් එකක් ඇතුළත පිට වළක්වා ගැනීම ක්‍රමවේදයක් විදිහට අපිට මේ සතිමත් බව පාවිච්චි කරන්නට පුළුවන්. අනිවාර්යයෙන්ම වෛද්‍යතුමනි, ඒත් එක්කම ආයුෂ වර්ධනයට ඒ වගේම සැපවත් ජීවිතයක් ගත කරන්නට ඒ වගේම අපි කියනවානේ මැරෙන මොහොතේ අපි එළඹ සිහියෙන් යුතුව මැරෙන්න ඕනේ කියලා. අන්න එසේ සිදු කරන්නට අපිට මේ සතිමත් බව කියන එක ඉවහල් වෙනවා. ඔබතුමාට උත්තරයක් තිබෙනවා. පැහැදිලි. ඒක තමයි ඇත්තටම අපි අවසානයේ බලාපොරොත්තු වෙන්නේ කුෂාන්. මොකද අපි හැමෝම දන්නවා අපි කවදා හෝ දවසක මරණයටපත් වෙනවා කියන එක. ඒතොර ආගමානුකූලව බැලුවත් විවිධ සිතුම් පැතුම් විශ්වාස දිහා ඉදගෙන බැලුවත් හුඟක් දෙනෙක් විශ්වාස කරන දෙයක් තමයි අවසාන මොහොතේ සතුටින් මැරෙන්න තියෙනවා නම් ඒක තමයි හොඳම දේ. ආගමානුකූලව පැත්තෙන් බැලුවත් ඒ තුළ යම්කිසි යථාර්ථයක් තියෙනවා කියලා අපි දන්නවා. එතකොට මේ සතිමත් වීම මේකට උතාම හොඳ උත්තරය කියන එක තමයි මම සඳහන් කරන්නේ මේ වෙලාවේදී. එතකොට සතිමත් වෙන පුද්ගලයා හොඳ සිහියකින් ඉන්නේ, තමන්ගේ හිත පිළිබඳ හොඳ අවබෝධයකින් ඉන්නේ, ඒ මොහොතේ සිතේ මොනවද තියෙන්නේ කියන එක පිළිබඳ අවබෝධයකින් ඉන්නේ. එතකොට ඒ වගේම තමයි සතිමත් වෙන පුද්ගලයාගේ මනස හිස් වෙලා තියෙන්නේ. මනස පුරවගෙන නැහැ සිතුවිලි ආවේග හැඟීම් සහ බලාපොරොත්තු වලින්. ඒ සියල්ල තුළ හිස්වීමත් එක්ක පුදුම සැහැල්ලුවක් සංසුන් බවක් ඒ මනසේ ඇති වෙනවා. එතකොට ඒ මනුස්සයාගේ මරණ මොහොතේදී පවා ඒ සැහැල්ලුව සතුට තුළ සංසුන් බව තුළ ඔහුට ඉතා පහසුවෙන් මේක හැරලා යන්න හොඳ ශක්තියක් මනසට ලැබෙනවා. මොකද ඔහු කිසිවක් ඒ මොහොතේ අල්ලාගෙන නැහැ. අපි හුඟක් දෙනෙක් මරණයට බය වෙන්නේ මේ අල්ලා ගැනීම තුළ, දාලා යන්න බැරිකම තුළ. මොකද දරුවන් ඉන්නවා, බොහෝ එකතු කරගත්තු දේවල් තියෙනවා. මේ සියලු දේත් එක්ක අපිට හරි අමාරුයි මේක අතෑරලා යන්න. ඒක සතිමත් භාවයේ ප්‍රධානම ලක්ෂණය තමයි මෙන්න මේ අතෑරීම සහ හිස් කිරීම. ඒ තුළ සැහැල්ලුව සහ සංසුන් බව තුළ මම හිතන්නේ සාමකාමී මරණයකට අපිට යන්න හරි පහසු වෙනවා. අනිවාර්යයෙන්ම වෛද්‍යතුමනි, එසේනම් දාබර ප්‍රේක්ෂක හිතවතුනි, අපි අද දවසට අපේ වැඩසටහන මින් නිමාවටපත් කරනවා. අපි සූදානම් ලබන සතියේදීත් මෙවන් වූ කාලෝචිත මාතෘකාවක් යටතේ ඔබට සතිපාසල වැඩසටහන ගෙනෙන්නට සතියට ප්‍රවේශයක් නමින් අද දවසේදීත් අපිත් එක්ක සම්පත්දායකත්වයෙන් එකතු වෙච්ච විශේෂඥ මනෝවෛද්‍ය පුෂ්ප කුමාර කඳපල ආරච්චිගේ මහතාට බෙහෙවින්ම ස්තුතියි ඔබතුමාගේ දායකත්වයට. විශේෂඥ වෛද්‍යතුමන් මහරගම අපේක්ෂා රෝහලේ වැඩ කරන ඒ පිළිබඳවත් කෘතවේදීව සිහිපත් කරනවා. එසේනම් දාබර ප්‍රේක්ෂකිතවතුනි, අපි අදට ඔබේ නිවසෙන් සමුගෙන යනවා. සමුගන්නා මොහොතේදීත් ප්‍රාර්ථනා කරන්නේ එළඹි සිහියෙන් සතිමත්ව ජීවිතය කාලය ගත කරන්න කියලයි. එසේනම් ඔබ සිළුමු දෙනාට සතිමත් වූ සතියක්.
සැකයක් නැතේ ඔබ දුටුවේ මනසින් සාරයි දිවිය ඔබ යන මඟ සතියෙන් වාසනාව ලං වේ කල පෙර පිනකින් නවසන සන්න පුතුනේ යහගුණයෙන් සදහවතුනි අදත් සතියට ප්‍රවේශයක් වැඩසටහන පුරා හෝරාවක් අප මෙලෙසින් ඔබ වෙත සන්නිවේදනය කළා සතිපාසල පදනමේ නිර්මාතෘවර පූජනීය උඩීරියගම ධම්මජීව ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පෙරදරෙවයි අදත් මේ වැඩසටහන අප මෙලෙසින් ඔබ වෙත ගෙනාවේ එවැගේම මේ වැඩසටහන ලෝපුරා විසුරුවා හරින්නට ඔබට ඔබේ දායකත්වයේ ලබා දෙන්නට අවස්ථාව තිබෙනවා තිරේ දිස්වන දුරකථන අංකයන්ට කාර්යාලීය වේලාවන්හිදී දුරකථන ඇමතුමක් ලබාගෙන ඒ පිළිබඳ විස්තර දැන කියා ගන්නට ඔබට ඉඩ අවකාශ තිබෙනවා ඉතින් ඒ ආරාධනාවත් සිද්ධ කරමින් අදට අප ඔබෙන් සමු ගන්නටයි මේ සූදානම් වන්නේ නැවතත් සත් දිනකින් ඔබව හමුවන බලාපොරොත්තු වෙන ඔබ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි